අයිබෝවන් ඔගොල්ල හැමෝම අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ කෘෂිකාර්මික තොරතුරු ගැන නෙවෙයි. මේ දවස්වල ගොඩක් අය online meetings වලට එහෙමත් නැත්නම් classes වලට සහභාගී වෙනවා. එතකොට ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි හොඳ webcam එකක් නැති එක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ mobile phone එක කොහොමද webcam එකක් විදියට පාවිච්චි කරලා meetings සහ class වලට සහභාගී වෙන්නේ කියලා. ඔයාගේ ළඟ තියෙන්නේ ලැප්ටොප් කම්පියුටර් එකක් නම් මේකේ ඉන්බිල්ඩ්ම මයික්‍රෝෆෝන් එකක් සහ webcam එකක් තියෙනවා. හැබැයි මේ webcam එකේ රෙසලූෂන් ටිකක් අඩුයි. ඔයාගේ ළඟ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් තියෙනවා නම් ඒකේ කිසිසේත්ම webcam එකක් සහ මයික්‍රෝෆෝන් එකක් නැහැ. අපිට webcam එකක් මිලදී ගන්න ගියොත් වැඩි මුදලක් වියදම් කරන්න වෙනවා. ඒත් ඔයා ළඟ තියෙන ස්මාර්ට්ෆෝන් එක අපිට හොඳ ක්වොලිටි webcam එකක් විදිහට ලැප්ටොප් එකටත් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකටත් භාවිත කරන්න පුළුවන්. මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් softwares බොහෝමයක් තියෙනවා. ඒ අතරින් අපි ඉතාමත් ලේසිම software එකක් පාවිච්චි කරා. මේ තමයි DroidCam. මේ DroidCam app එක අපේ phone එකටත් DroidCam client software එක අපේ PC එකටත් download කරගන්න ඕනේ. මේ DroidCam app එක අපිට USB cable එකක් හරහා වගේම wirelessly connect කරන්නත් පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලම බලමු කොහොමද මේක USB cable එකක් මගින් connect කරන්න කියලා. USB cable එකක් මගින් connect කරන්න අපි ඉස්සෙල්ලම settings වලට ගිහින් developer option enable කරගන්න ඕනේ. Developer option enable කරගන්නේ අපි about phone කියන setting එක උඩ click කරලා අපි click කරන්න ඕනේ software informations කියන බටන් එක උඩ. ඊට පස්සේ අපිට build number කියන එක උඩ කීපවතාවක් touch කරද්දී අපි developer option active වෙලා about phone වලට පහලින් තියෙනවා. දැන් අපි developer options ගිහිල්ලා USB debugging කියන option එක enable කරගන්න ඕනේ. දැන් මම මේ විදිහට developer option enable කරගත්තා. දැන් අපි අපේ Android app එක download කරගන්න Play Store වලට යන්න ඕනේ. දැන් අපි මම search bar එකේ search කරනවා DroidCam කියලා. දැන් මම මේ DroidCam app එක install කරගන්නවා. දැන් අපි අපේ DroidCam app එක සම්පූර්ණයෙන්ම install කරගෙන ඉවරයි. දැන් මම මේක open කරගන්නවා. දැන් මේ steps අපි next කරලා මේ permissions allow කරගන්න ඕනේ. දැන් අපි DroidCam client software එක අපේ computer එකට download කරගන්න ඕනේ. මම දැන් මේ විදිහට search bar එකේ DroidCam කියලා search කරගන්නවා. එතකොට ඔයගොල්ලන්ට දැන් highlight වෙලා පේන link එක උඩ click කරලා මම website එකට යනවා. මේ link එක ඔයගොල්ලන්ට description එකෙන් ගන්න පුළුවන්. දැන් මේ DroidCam client කියන එක link එක උඩ click කරලා setup එක අපි download කරගන්න ඕනේ. setup එක download කරලා ඉවර වුණාට පස්සේ දැන් මම මේක open කරගන්න යන්නේ. දැන් මේ setup එකේ මේ steps follow කරලා අපි මේ software එක install කරගන්න ඕනේ.
දැන් මම මේ droid cam client software එක open කරගත්තා. මේ තමයි මේකේ interface එක. මේ software එක අපිට ක්‍රම දෙකක් හරහා mobile phone එකත් එක්ක connect කරන්න පුළුවන්. එකක් අපේ wifi network එකක් කරහා wirelessly connect කරන්න පුළුවන්. අනික එක තමයි USB cable එකක් කරහා connect කරගන්න පුළුවන්. දැන් අපි බලමු USB cable එකක් කරහා කොහොමද මේක connect කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ USB cable එක කරහා mobile phone එකත් computer එකත් connect කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපිට connect කරන්න ඕනේ USB වලින් කියන අපිට USB වලින් connect කරන්න ගියාම මේ device එකේ name එක display වෙනවා. අපි ඒ device name එක උඩ click කරලා අපිට ඕනේ audioද videoද. ඒ කියන්නේ video එකත් display වෙන ගමන් microphone එක විදියටත් phone එකේ microphone එක වැඩ කරන කියන එක ටික් කරලා start කරන්න ඕනේ. දැන් අපි මේක Zoom meeting එකකට පාවිච්චි කරමු. මම දැන් මේක minimize කරගෙන Zoom application එක open කරගන්නවා. අපි Zoom meeting එකක් start කරාට පස්සේ start video button එක ළඟ තියෙන up arrow එක උඩ click කරාම අපිට camera එක විදිහට droid cam source 2 කියන camera එක select කරගන්න ඕනේ. ඒ විදිහට select කරලා start video එක start කරාට පස්සේ අපිට mobile එකෙන් capture කරන video එකම අපිට මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපි USB cable එකක් කරහා smartphone එක connect කරේ. දැන් අපි බලමු කොහොමද wirelessly smartphone එක webcam එකක් විදිහට connect කරගන්නේ කියලා. අපි wirelessly connect කරද්දී අර කලින් ආව dialog box එකේ USB තිබ්බ එක වෙනුවට අපි select කරන්න ඕනේ Wi-Fi logo එක. ඊට පස්සේ අපි mobile phone එකක් computer එකක් දෙකම එකම Wi-Fi network එකට connect කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ mobile phone එකේ අර app එක open කරාම ඒකේ තියෙනවා Wi-Fi IP කියලා එක. මේ Wi-Fi IP එක laptop computer එකට enter කරලා අපි අර කලින් විදිහටම audio video දෙකම දාලා start කරගන්න ඕනේ. දැන් බලමු කොහොමද මේ දැන් කලින් විදිහටම මේක Zoom එකට link කරගන්න ඕනේ. mic එකත් link කරගන්න ඕන නම් අපි අර කලින් camera එක select කරලා තියෙන්නේ. ඊට පස්සේ microphone එකක් select කරන්න ඕනේ. microphone droid cam virtual audio කියන microphone එක select කරලා අපිට meeting එකට සහභාගී වෙන්න පුළුවන්. අද අපි කතා කරේ ඔයාගේ මොබයිල් ෆෝන් එක කොහමද webcam එකක් විදියට පාවිච්චි කරන්න කියලා. මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ අප්ලෝඩ් කර සැනින් නරඹන්න අපේ SL Agri Tips YouTube channel එක subscribe කරන්න.